අයිබවන් සුභ සන්ධයාවක් ඉරිදා සිත්න තසපු ධර්මසාකච්ඡාවයි අපි ආරම්භ කරන්නට සූදානම් මෙවෙන්නේ. විශෂයෙන් මොපදන්නවා. ඉරිදා සිත්්නි තසුපුුව කියන්නේ ඔපේ ජීවිතය වෙනස්කරන වැඩසටහනක්. බොහෝ ප්‍රතිචාර ලැබෙනවා අපට මේ වැඩසටහන ස්්‍රවණය කරලා ජීවිතය වෙනස් කරගන්නට ධර්මය ජීවිතයට එකතු කරගන්නට සිතනෙ තසපුුව කොච්චර බලපෑවාද කියන කාරණය පිළිබඳව ෞරවයෙන් කතා කරන බොහෝ පිරිසක්කන්න අතර. අපි ගෞරවනය ස්වාමින් වහන්සේලා ඒවගේම සිිල්මෑණින්වරු ඒවගේම ගිහි බොහෝ පිරිසක් කතා කරලා මේ වැඩසට හන තුළ අපේ පූජනීය දේශකයාගන්න වහන්සෙස්සේ හිපත් කරන මඟ පෙන්වා දෙන්න අනුශාසනා කරන ධර්මකාරණාම්. අපි ජීවිතවලට ලොකු පිටි හලබ බොඩ් පත් වනා ශක්ති මත්තු ගොඩ නැගන්නට ධර්මේයට යොමු එන්නට හෙම කියලා. ගෞරවෙන් කතාබා කරන තිනේ සියලු දෙෙන බොහම කැමැත්තෙන් තමයි සිත්ින අසපුවා අහන්නේ. ඉතින් අපි ඔබ වෙනුවෙන් එවතුම් ධර්ම දේශනාවෙන් අනතුරුව එළඹෙන ධර්මසාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම්බෙන්. නැවතවාරයක් ඉරිදා සිද්නය අසපුුව ධර්මසාකච්ඡාව වෙනුවෙන් අතිපූජනීය වන්දනය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ පිළිගණු ලපනවා. අවසර අපි ස්වාමිනාහන්ස ස්ොන්හස ඇතරම මේ මංඟර මතක් කළේ මිනිසුන් නැතැම් ශ්‍රාවකයන් ගිහි පැවිදි උබහපාර්ශවයම බොහෝවෙලාවට මි ධර්මදේශන හලා හිත සනසවවාගත්තු අවස්ථාවන් පිළිබඳව අපිට ප්‍රතිචාරෝශයෙන් අපි ස්්‍රාවක සිහිපත් කරනවා. ඇතරම් සොහන්ස සමහාර අයගේ මතියක්ත්ති වෙනවා ස්වාමින් වහන්ේ බැහැදැකළ ස්වාමින් වහන්සේ අභියෙස ඉඳලා බන ඇහුවොත් අපට ධර්මමාර්ගගේ හැසිරෙන පුළුවන්. හතු මේ රේඩියෝ හැකිින් හමනැතන් ගුවන්න දුළලියෙන් ඇහෙන දේවල් තුළ එච්චර ලොකු හැඟිීමක් ඇතිවෙන නැහැ කියලා හැබැ පිමි ස්්‍රාවකයන්ගේ කතා බහත්තය අපිට තේරෙන්නේ. ඊට වඩා ප්‍රතිචායග ප්‍රපාලයක් ලාබන්න ඔවනට හැකියාවක් ලැබල තිබෙනවාය කියනකක්. නැතරන් සවහන්ස බණ අහන එක අපි සිදු කරන්නට ඕනා මොනවගේ ආකාලයෙන්. ධර්මය ශ්‍රවණය කරනවාය කියන කුසල කර්මය කොච්චර ජීවිතයකට වටිනවාද. එතකොට ඒ ධර්මය අහන ක්‍රමවේදය අනුව ස්වාමීන් වහන්සේ අභිමුව සිටියක් නැත මේ වගේ රේඩියෝහේකින්වෙන්නට පුළුවන් ටව එකින් වන්නට පුළුවන් වෙනත් සමාජමාදකින් වෙන පුළුවන්. ඒ අහනකින් ප්‍රතිඵලයක් ලබාගණට තිබෙන ඉඩකඩ සම්හන්ධව ම අහන්සින් අධ සාකච්ඡා භාරම්බේදීම දැනගණට කැමති මකදහෙමහන්නට හේතුව තමයි අපි වටාඉන්න පිරිස බොෝ පිරිසක් ඉන්න නිසා ඕනට එකක ලොක උත්තේජ අ බට පත්වේ වි සහරය නම් න්හන්සේලා ොයාගෙනම ගහිල්ලා දේශ වහන්න තමයි කැමැති මෙහිමල වැඩක් නැකි. ඇතටම බනහල වැඩක් නැතිද මේ ධර්වස්ශ්‍රවණය මොනාකරින්ද කෙනෙකුගේ හිතර ලංවෙන්නට ඕන. සීලු දෙනාටම තෙරුවන් සරණයි අද සිටන තසපුුව ධර්ම සාකච්ඡාවට බොහොම ශ්‍රද්ධාවෙන් සවන් යොමු කරගෙන සිටින අතිපූජනීය ස්වාමින් වහන්සේලාටත් සැදහැති සීලු දෙනාටත් විශේෂයෙන් පින්වත් වරුණෑ තුළු එෆෙම් කාරරි මඩි හැමඳනාටමත් කායික මානසික සුවපත් භාවයෙන් යුතුව මේ උතුම් බුදුබන ජීවිතයට ගලපාගෙන අදාදම දහමේ ශාම්තය විඳගන්න ලැබේවා කියල මම පළමුකොටට ආශිරුවාද කරනවා ප්‍රාර්ථනා කරනවා. පින්වත් වරුණ බුදුරජාණන් වහන්සේගේ සිරිපාභිමුවට ගමන් කරන්නට පිං ඇති මිනිස්සු හිටපු ඉතිහාසය පුදුම රමණියයි. ඒ අයට භාග්‍යවතුන් වහන්සේ නියමාකාරයෙන් හදවත් දෙස බලබලා අමාධර්මය දේශනා කළ ඇසූ සියලු දෙනාම ධර්මාලෝකය ලැබවා. ඊට පස්සේ රහතන් වහන්සේලාගේ සම්මුඛහෙට වැඩම කරපු ගමන් කරපු මිනිසුනට යවස්ථාව ලැබුණ. ස්වාමින්න් වහන්සේලා ළඟට ඇවිල්ල සිත් පහදවාගෙන එබඳු සම්මුඛයක ධර්මපරියායන් ශ්‍රභණය කරන් ලැබෙනවනම් හොඳයිබරුණ. හැබැයි, දැන් ඒම අවස්ථාවක් නැති නෑ කියලා, මේ ඇහෙන මේ අමාධර්මය මේ විද්‍යයටට අහල වැඩක් නෑ කියල කෙනෙකු ගරහකන් අන එක වැරදිවරුණ. අපිහිතමකු මේ ඇහෙන අමාධරමය ඉන්න තැනකේ දන් ගෙදුරක ඉඳගෙන ධර්ම ගෞරවය උපදවාගෙන. ඇබිම හෝ කුඩා ආසනයක වාඩිවෙලා. පාවාහන් ගලවා ඉවත් කරලා හිස්වැසුම් ඉවත් කර බරුණ. මේ ඇහෙන අමාධර්මය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නේද අපට කියාදුන්නේ කියෙන ගෞරවයෙන්. මහා සංගරත්නී ඉදිරියේ මම මේ අහදබතින්ම ජීපත් වෙනවාගෙන් හැඟීමෙන් ඇහුවොත් වරුණ කිසිම්ම බාධාවක්නෑ ධරමාවබෝධය ලබන්. මොකද හේතුවවරුණ එදා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ධම්ම චක්ක සූත්‍රය දේශනා කලාානේ සාතාගිර හේමවත්ත දෙදෙන ඒ පිළිබඳව සාකච්ඡා කරනු අහස් කුසේඉඳගෙන්. එතකොටහිම සාකච්ඡා කරනකොට, අර ගෙදරහිටපු පාසකම්ම ඒසාකච්ඡහාවාගනීදලා සෝතාප වුණ එතකොට ඒවගේ බරුණ බුදුරජාණන් වහන්සගේ අමාධර්මය කාගෙන් හරි පරතු ගෝස ප්‍රත්තිෙන් දුරයින්ඳගෙන හාරි සම්මකයට ගිහිල්ලාරි ගෞරවෙන් අහනවනං. ඒ අහන කෙනා කතංන පරිභෝති බනකතාවට නින්දා කරන්නේ නැත්තාං. කතිකංන පරිභෝති ඒකයන්නේ ධර්ම දේශනා කන භික්‍ෂූන් වහන්සේයට නිින්දා කරන්නේ නැත්ත. පත්තානන්න පරිබහෝති. තමන්ගේ ජීවිතයේේ සිද්ධවෙච්ච වැරදි අඩුපාඩු තමම්ම හාරවස්ස ගෙන තමා ගැනම තමා අවතක්ෂේරුවෙන් බාල්දුවෙන් බලන්නේ නැත්තාම්. එගේ අවි කිත්ත චිත්තෝ දම්මන් සුනාති ඒ අංග චිත්තෝ. නොවිසුරුන් සිතකින්න්නගේ යමා ධර්මය අහන්නේවරුණ. එයාට ඒ කාන්තේ යෝනිසෝ මනසි කාර පහල වෙන එතකොට යෝනි සෝච මනසකර. එකකනයි පස් වන අංග මේ කරුණටක තියෙනව වන්නම් මේ සිත්නෙත් අසපුෙන් එහෙන අමා ධර්මය වුවද? ස්්‍රාවකයෙකුට අවබෝධය ලබාගෙන ශාන්තියෙන් සැනසිෙන්ට අවැසි පාරමී ශක්තිය ලබාදිනවරුණ. ඒ කාන්ත එගිනිසා සැකයක් නැතුව ගෞරවයෙන් දෑත් එකතුකරගෙන මේ වහන්ඩෝන අපට මේ ලැබිල තියෙන කාලිවරුණ බොහෝම සීම සහිතයි. නැතිදේවල් ගැන හඬනවාට වඩා තියෙන දයින් සෑහීමට පත්වෙලා තමන්ගේ චාන්තතිය උදාකරගන්න මේ ලැබෙන අනුග්‍රහය ගැන සතුටු වෙන්න අනුමෝදංබන්න අප එකතු වෙන දුර ඇත කිෙනං වෙන්න පුළුවන් වරුණු මකක් දෝ මහා පිනකට මෙහිම අවස්ථාවක් කබට ලැබුණ.ඒම් හිතනවනං මේ හැන ධරම මේ තතාගත බුදුබණනං ඒ අමා ධර්මේ පාර්ශුද්ධයි කිසිම සකයක් නෑ. අපි අක්ෂර පද ්‍යන්ජන ධර්මස්කන්ධ පාර්ශුද්ධයෙන් කියල දෙෙනවය ගැ වගකීමෙන් කියන්නේ නේදවරුණ. එනිසා ඒ තතාගත බුදු බණහානෝට ඉන්න තැනේ දන් ධර්රමවබෝධයලබන්න රිජුවම වාසනාවතියවා. ඇතින් අපි ඔබට ඒනිසාම තමයි ආරාධනා කරන්න මේ බණ බොහොම ගෞරවේ ශ්‍රවණය කරන්නට කියන කාරණ අපේ ශ්‍රාවකයෝොනැ ඇත්‍රරම එහි ලබන ප්‍රතිඵලය අසීමතයි. ඒනිසාම තමයි ඕන පිළිබඳව කිසිදු කුහකත්වයකින් තොරව අපි දුටවිට ළඟටවිල්ලා ඒ පිළිබඳව පහදානි. අන අපේ ජීවිත හැදගස්වවාගන්නට මේ ධර්මය කොච්චර උපකාරි වුනාාද කියලා. තිැ ඒවගේම අවස්ථාවක් තමයි වසරවසානයේ දී දෙසම්බෘතිස්වනිදා ඔබ මේ වන විට සූදානම් වෙනවා. පින්කමට රුවන් එලි මහා සෑය පාමුල ඉඳල සිදුකරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි පූජනයේ බලංගුඩට රාදස්වාමින්න් හන්සේගේ අනුශාසනාව මකින් සිදුකෙරෙන්නාවූ මේ අසිරිමත් පංකම. මහාරියවංශ පු්‍ය මහෝත්සවය තාමත්ම වැදගත්තුවෙන අපිච්ජවිතවලට. මංගිතනන්නේ මේ මෙතන හරි වැදගත්ව න්න ප ස්වා හන්ස දැ. එක දිකට පැය ගණනාවක් බනහාන්නට ලැබෙන අවස්ථාව. මෙැන් ඔබවහන්සේ හවස හයට ධර්මාසනයට වැඩම කලාට පසුුව එමොහොත්තේ ඉඳලා පසුදා උදෑසන හයදක්වා අකණ්ඩව ධර්මය දේශනා කරනවා. තිං එතකොට මේ ශ්‍රාවකයොත් ඒ කෙරෙහි නැබුරු වෙලාම බණහන්න කැමැත්තිෙන් එන්නේ හැබේ ඇතැමුන්ට හිතෙනට පුළුවන් මෙච්චර වෙලා බණ කියලා වැඩක් තිබෙනවාද. මේක අපිට ධාරණය කරගන්න පුළුවන්. උන්හන්සේ නං යම් ආකාරයකට ධර්මය පිළිබඳව යම් විමසා ඒ පිළිබඳව ධර්මග්‍රන්ථ පරිශීලනය කරල යම් අවබෝධයක් ලබාගෙන දේශනා කරාව. ඒ අවබෝධය ලබාග දේශනා කරන එක අකණ්ඩව මෙච්චර වෙලාවක් අහගෙනන්නකොට අපිට වැටෙහිද. මේ වගේ තර්කමතුවෙන්න්න පුුවන් හම තර්ක ඉදිරිපත් කරන ති නොවාවමිහන්ස. එනිසා මේ වගේ අවස්ථාවක, මුු රයක් මුළුල්ලේ මේ ධර්මය අහන් ලැබෙන විශේෂයෙන්ම බුදුරජණන් වහන්සේ ඇතුළු කොට ගත්තු ඒ ආ මහා සංගරත්නයගේ මඟ පිළිබඳව විවරණය කෙරෙන කොට අපේ හිත්තුලට මොනවගේ වෙනසාක් ඇතිවේ විස්වාමන් වහසේ වැනි ධර්මයක් ශ්‍රෝණය කිරීමම් භාගගය කොච්චර කෙනෙකු ජීවිතයට වටිනවාද කෙන කාරණයක් අපි තවත් පහදරදම අප ස්වාමන් හසමුකද ඒ පින්කමටත් ොක පිරිසක් බොම කමැත්තතිෙන් එන්න අපේක්ෂාවෙන් ඉන්නේ ඒ දැනගත්තු සමාහරය කඩාපල් කරන්නට කටයුතු කරනවා. එනිසා මහිතන මේක වටිනාකම නැවත නැවත අපි හවාදැක් පියයුත්ති ඒ කැමැත්ත ඇති අයි අලස කරන්නට හෝ ඒ කැමැත්ත ඇති අයගේ සිත් වෙනස් කරන්නට හෝදරනු උත්සාහයන් ඒයකුසලයක් කරගන නැවත වෙනස්ර කුසලයක් අබවට පත් කරන්නට පුළුවන්න ඒකත්ලකචය කරයක් නිසා. පින්වත් වරුනෑ? ොම වටිනවා මේ වරුණගේ විමසීම සංසාරයේ දිග අපි කාටවත්තියන්ට බැයකදන්නේ බුදුරජාණන් වහන්සේ. එහෙව් සසරක ලැබුණ මිනිසත් බවක ඇහෙන සොඳුරුම ශ්‍රවනය තථහාගත ධර්මය. අප ලබ්බපුල් ලොක්කුමලාභෙමේ උතුම් බුදුසසුනේ අමාධර්මය අසන්ට ලැබීම. වරුණ බුදුරජාණන් වහන්සේ එදා දෙවරම් මහා වෙහෙනි පූර්වාරාම මහාවානාරණි න්යම් රාත්‍රික අමා ධර්මය දේශනා කළා. ඒ අමා ධර්මය දේශනා කිරීමට ඒ දේශනාව ස්්‍රබණය කරන්නට අනන්ත සක්වල කින්දන් දෙවියන් බ්‍ර්මයන් සහිතව බොහෝ දෙනා බොහෝම යොහුසුලු උද්‍යෝගි මත්ව කැමතිවුුණා මේ මෑතක තමයිවරුණ මේ පැයි කහමාරි දෙකේ ධර්ම දේශනා සම්ප්‍රදාය මේ අපේ අතරට ආවෙේ. ඉමීට සාමානින් දශක ය හතකට හා පැත්තේ අපේ පරණ ලොකු සාවාමින්න් වහන්සේලා මට මතකයි. කිව්ව වරුණු මෑතක මටුවේ නාතගෙන ආරණෙ ලොකුසාමීන් වහසේ ප්‍රකාශ කළ වරුණ මේ ඒ කාලෙ පැයක් දෙකක් එහම ධනමදේශ කළුත් ඒ ස්වාමන් වහස ගැත් තිතන්නේ නිකන් අර. ඒස්වාමීන් වහන්සේ සාධාරණයක් කරේ නෑ කියල් මේ අපි මෙච්චරම දුරුවන ධර්මදේශනා කරන්නාව. මේ ධර්ම දේශනාවට සාධාරණයයක් කලේ නෑන. කියන අප පැෑ පහක්කයක් බනහන්නයිම යාාව කියීර අනෙම ඉල්ලීමක්තිමවලු ජන සමාජී. ඒ ස්වාමන්හසේ ලකස්වාමින්හස ටකිවරුණ පුද්ගලිකව. ඒ ස්වාමින්හන්සේ දැකල තියෙනවලු ඒ කාලිම පරණ බණවඩුවක වෙත් සිදදුුවච සිදුවීමක් උපහසක අම්ම කෙනෙක්. උපාසක අම්ම කෙනෙක් හෝරාතුන හතරක දේශනාවක් අහගන හිටියලු අත්දකේ පහන් දෙකක් දල්වගෙන එක පහනක් හිසෙත් අවාගෙනවරුණු හෙල්ලෙන් නැතුවේ ධර්මසාලා ඒ කාලි තිබෙලනය වරුණ මේ. දැන්වාගේ විදුලියයාලෝක. එතකොටේ ඒ විදිහට ඒ ඒ අම්මල අද්දකේ පහන් දෙකයි හිසේ පහනකු විතියාගෙන නොසෙල් වී හෝරාතු හතරක් හිට කළ ඒ ලොකුසන්සේමට කිව. එතකොට ඒ කාලෙවරුණ එහෙමයි මිනිසුන්ගේ ධර්මච්ඡන්දය කුසලක් ඡන්දී තිබුණි. මේ ධර්මයවරුණ ශ්‍රාවකයා අසන කෙනාගේ හිතේ නීවරණ සංසිින්දවීම පිණිසනි උපයුක්ත වෙන්නේ පංචනීබන්න ධර්මයන් දුරු කරන්නට පංචේන්ද්‍රිය ධර්මයනය කියන්නේ සද්ධාදි ඉද්‍ර ධර්මයන් බලවත් කරන්නේ මේ ධරමයෙන් පරතෝ ගොහෝසේ අනුග්‍රහය ලබාදන්නේ. එතකුට ඒකට ගත වන කාලය කෙනින් කෙනට වෙනස්න්න පුළුවන්. සැරියුත් ම හා මුගලලා නොතුමන්ට සතරපද ගාතාව ඇති තප්‍ර ගානකින් යේේද කරන්න පුළුව. ඇැ පුක්ක සාධි කුල පුත්‍රයට සෑහෙන වෙලාක් ධර්ම දේශන කරන සිදව. හැබැයි බාහිධාරචයන්ට කෙටි වෙලාාවකින්ගේ අවබෝධය ලබාදුන්න තවත් භික්ෂූන්හන්සේනාට සහරිවිට රෑ එලිවනි කන්නේෙ මේ දබස් ගානක්තිස්සේ ක්‍රමාණුකුල අනුසාසනා කළ. එතකොටඒ උද්ගටිතඥ වි ප්තඥ යයේ පද පරමෙන පුද්ගලි දරදිනකින්වන්නේ එත ුටවරුණ ඒ පුද්ගලයන්ගේ ඉන්ද්‍රිය ධර්ම වැඩලතියෙන ආකාරය දෙස භාග්‍යතුන් වසේ බලබලා සහරය වෙන්වින් රෑ එලිවෙනකම් දේශනාව කළ. ඔබහලා ඇතිනේදවරුාර චෝලයකසාට ්‍රහ්මණය කතාව. තුලක සාටක බන ෑල්වෙනනම් ණහන්න්න ම දවරම් ටාව ෑ හ නක ඇතිවෙච් ප්‍රීර තමන්ගේ සලු පෝජකරන්න හිතුවා. නොත් ෑ ම පෝජාගලත් මටත් මගේ භාරාවටත් උඩුකයි වසාගන්න එකක් නෑ කියලා ඒ කොසලත් චන්දයේ යට කරගත්තා. ඊලඟට රෑ දෙකට විතර. පහුවදා ඊට පසේ අරවදාාවෙන ඔන්නමන තිදද මේ සලුව පෝජකල ඒ නම් පැහැදිලේ එල්ලි වෙනකං ආකාස ගංගාවක් මිහිමත්ත හරුවනෝ වගේ. දුරජාණන් වගේ ධර්ම දේශනා කළ. වරුණ බුදු බන්න සත්පුරු සයාට කිසිේ දාක අප්‍රිය වෙන්නනෑ අමනාප වෙන්නේනෑ. ඒ ඉතිහාසේ වරුණ ඒ විදිට ඕන තරම්ම මේ බණපොත්තේ අපට කියලා දෙනවා තුඥම් රාත්‍රිකව අමා ධරම මේ දේශනා කළ බව. රජවරු පවා ඇස බව. එතුකොට වරනු අපි දැන් ඔබදන්නවා මාධදන්නව මේ පොල්ලවේ ඒ වගේ මනිස්ු තුන්ඥාම් රාත්‍රිකව කොච්චරනම් ශ්‍රද්ධාාවගේ අමා ධරමයාලා ප්‍රීතිමත්වෙනවද. එනිසා මේ ධරමය වරුණ අසන්න කිසිම බැරිකමක්නෑ. අත්තිශයිෙන් ප්‍රනීතයි. වාසනාවන්තා උදවිය උදෙසා. පින් ඇති උදවිය උදෙසාවරුණ මේ දහම මේ දහම් සක ප්‍රවර්ථනය වෙඩ. ඒ මිනිස්සුන්ගේ හදවත් හරියට ඉරඋදාවන මොහොතක විකසිතවන පද්ම වනයක් සේ විකසිත වෙනවා. එනිසාවරුණ මේක කිසීම අපහස් වගන දහම් ප්‍රීතිය හදවතර දැනෙනකොට රැය පහන් වෙනවා දැනන්නේන. නීවරණ සංසින්දී සංසිධ යනකොට ඒ තැනට ්‍රද්ධා ඉන්ද්‍රිය ධර්ම බලපත්වනකොට ජීවිත අවස වෙනකා න්න තමා ධර්මයයාන් පුළ. එනිසා මේක වරුණ සැබවින්ම සිතගත සනහාලන සිත පමණක් නමේ ගතත් සනසාලන උත්තම භහාවනාවක්. නැවත නැවත ගුසල් සිත් අකණ්ඩ උපදවාලීමක්. ඒකයි මේක භාාවනාවක් කියනිවරුුණන්. එනිසා මේ ධරමය ස්්‍රවනය කරන්න කිසීම මැලිකමක් හදවත ඇතිකරගන්ට එපා. ධරමය මේ අපි කත්හා කරන්න වරන අපේ පුද්ගලික වචන හෝ අදහස් නොවන නිසා. දු පසේ බුදු මහා උත්තුමන් වහන්සේලගේ වංසකතාවන්න නිසා මේක දෙවියන්තත්්‍රියයයි. ්‍රක්්මයන් තත්්‍රියායි. පින් ඇති අපේ මිනිසුන්ටත්ම ධර්මේ ප්‍රියයි වරුණු. ඒමය පිස්වාමිනාාස. ඇැත්තටම මම මේ කාරණාවහන්න ප්‍රධානම හේතුවක්ට මහි. තැන් එලබෙන දිසම්බරු තිස්වනිදා පැවැත්වවෙන්නා වූ. ඒ සර්වරාත්‍රික භාවනමය මහාරිය වංශ දේශනාව අහන්න එන්න කැමති බොහෝධිනිිකිින් ස්වාමිනාාස බහෝ කියන ලංකාේ බෞතරයක්කින්න. ඒ එන අය අතරත ඉතාමත් මෝනෑ කමින් බොහොම ගෞරවේෙන් ධර්ම ස්්‍රෝණ කුසලේ ඇතිකරගන්න කැමැත්තිෙන් එනවා. හැබැයි ඔවුනට බණහාගෙන ඉන්න කොට ඇතැම් වෙලාවට අප ඔය නීවර්ණ ධර්ම මතුවෙෙන්න්නට පුළුවන්. ඇතරමු සවන්නසු මහිතනවා මේ ක අපි මේ මේ අවස්ථාවක් කරගෙන ඒ සඳහා පෙර සූදානමක් හිතහි ඇතිකරගන්නට හිතේ ඇතිකරගන්න. අවස්ථාවක් වේවි කියලා. ඇතරනු සනසහිම බණආගෙන ඉන්නකොටා කණ්ඩව. ඒ ගලනාව පසු දව දෑසන දක්වාහගෙන ඉන්නකොට. එවැනි නීවරණ මතු වෙනවනම්. ධර්මය ස්්‍රවනය කිරීමට තමන් තුළින්ම යම්යම් බාධක මතු වෙනකොට ඒ අය මොනවගේ ක්‍රියමාර්ග ධනුගමනය කරට ගිහිියෝ විදිහට ශ්‍රාවකයෝ විදිහට බනහන්න කැමති පින්වතුන් විදිහට අපිට ඔබහන්සිගෙන අපි ඉල්ලීමක් කරත අනේස්වාමන් වහස ම බනහන් ඉන්නකොට මට තද නිදිමතක් කෙනවා. මට දරාගන්න බැරි අපහසුතා මතු වෙනවා. ට එක විදිකට වාඩලා බනහන්න බෙහැමේ වගේ අවස්ථාවල ඇතරම අපි ඔබහන්සේගෙන් උපදේශයක් බලාපොත්තු නොත් එහම, කොහොමද අපි ඒ සඳහස් සූදානම් වෙන්නඕන කියලා ඔබහන්සි මොනවාගේ මඟ පිෙන්නීමත්ත කරන්නේ. පිින්වත් වරුණ මේ මිනිස්සරීරයේ ස්වභාවය තමයි එක ඉරියව්වක සෑන වෙලාවක් පවත්ව එක හරි ආසේරුයි. හැබැයිවරුණ අපි අපි එකතු වෙන්නේ මේ මුලු අනන්ත සක්වලක තියෙන අස්සම සම බිම්තීරයට. සෑ රජුන්ගේ සිහිල් සෙවනට. ඒක තදිින් හිතට ගන්නකොට. දකුණු දිසාාවෙන් මහා බෝධීන්වාසේ වැඩයින්වා. හිතට ගන්නකොට උතුරු දිසාාවෙන් තුපාරාම සෑ සමඳදු වැඩයින්වා. හිතට ගන්නකොට මංවගේ අසරනයකුට සංසාර ගමනෙදි බුදුසුනක් මුණ ගැසුනා, හිතට ගන්නකොට. මා දෙෙසත් ඒ බුදුකරුණාව යොමනා හිතට ගන්නකොට. මටත් අහු මෙහෙම දහමක් අසනට පින්තිබුණ හිතට ගන්නකොට සෑහෙන පමණකට, මේ ගත්ත සුවපත් කරගෙන හිත කුසලාරම්මණය පිහිටුවාගෙන මේ අමා ධර්මය අසන්ට පුළුවන්. යම් විදියකින් වරුණ මේ ශරියරේ විධාකාර නිඳම් බිඳම් ඇතිව වෙනවන ඒ වගේවෙලාවක බොහෝම සිහිකල්පනාවෙන් ඉරයාාපතය බොහෝම සිහියෙන් යුක්තව තරමක් වෙනස් කරලා පහසු විහරණය තමන් හදාගන්න ටෝන්. අනිත්තක හිතන් නෝනිවරුුණ. රාත්‍රියක කීයද මහපොළු අපි මේ මිනිස් ජීවිතය අ්‍යයාගෙන ජීවත්වයන්නේ. ඒ රාත්‍රී ගණන එක රාත්‍රියක් ෞත්තම බදුරජාණන් වහන්සේගේ මහ කරුණාව මහ ප්‍රඥාව අපටදීප අමා සැනසිල් මේම ගැන හිතල් අපටිකරාත්‍රියකේ දහමේ මිහිරමවිදින් යොමුකරගන්න බැරිවෙන්න තරමට මම. ඇයි අසරන වෙන්නේ. ආනිිම තමන් ගැන හිතන්නඕන්න. ඒක යනම්. ඒ මොහොතේ ඇති වටිනාකමම හිතට කියල දෙන්න ඕන. පෝරා භක් දෙකක්තු වන ෝරාහයක් හෝරා දොල්හ ගෙවිලයා මේ අනන්ත සංසාර ගෙවිච්ච කාලය කල්පෝලින් යන පුළුවන්ද. කතා කරන්න බැරි. හටවල් නැතුව. ඇහෙන්නේ නැති කං ඇතිව. තිරි සම්ප්‍රේත අසුර අපායන්නේ විඳපු දුක්ක සම්භාරයේ දන්නෝ කිසි සේදන මේ අමාධරමයට මැඩිබෙන්දිෙන. ඉනිසාවරණ සසර දුකදැකලා සංවේගේ ඇතිකරගෙන එකතුවන පින්වත් පිරිසට නීවර්ණ වලින් බලපෑමක් නොවේවා. නීවර්ණවලින් බලපෑමක් එල්ල වෙනවන ඒකත් වහාම මේ උදාාර දහමි අනුහසි දුරුවේවා. අනිතක් වරුණ? හ ප්‍රශ්ේ බම වටනවා නී වන්න විධාකාරේ මීහිතට බලපෑම් කරනවා. අට කීපු මූලික අධිස්ථානටික හිතේ පිහිටවා ගැනම බනමඩුවට ආබාහම. ඒකයන්නේ මට්ට මගේ හිතට මොනවාහාරයේ අතීතේ පිළිබඳුව අනාගතයේ පිළිබඳව හෝ කාමක සංකල්පනායන වන ඔය ඔක්කොම මේ දේශනාව හලඉවරලා මම හිතනවා. ඒන කල්පනා සිල්ලට ම තැනදෙන ැ මේ වෙලාවේ තැන දෙන්නේන. අන්ෙම තමන්ටතම අනුසාසන කරගන්නව. ද මනවාහරි විසම සිතු ල්ල ෙනවා හරිීමේ විසම සිතු වෙල්ලට ම නතරන් විසම සිතුලි කල්පාගරන්න හල තියෙනවාවනේ ම තු දාාර මහෝතේ මගේ හිතන මම අවවාද කරනවා එසේනු කරන්නට ආ්‍යෙම හිතලා හික්මවා ගනිමු අරුුණ. එහෙමයිස්වාවි සා අපි දෙසැම්බර් තිශ්වනිද රාත්‍රිය එලිවෙෙනත්තුරු රාත්‍රිය ෙවී අනතුරු එහෙම පන්න පුළුවන් හිතක් කදාගනිමු. පොඳන්නම වැඩසටහන වයිසින් වැඩි ආච්චයම්මල සීයල මේ වැඩසරහටේනවා. ඒවගේම මැදිවියයින් මාගතාත්තල වගේ උදවේ මේ පින්කමට එනවා.ඒවගේම තරුණවියඉන්න බොහෝ තරුණ තරුණයන් මේ පින්කමට එනවා. එපමණක්න වෙයි බාල එමනත් නම් ළමාවයිස්සි පසුව බොහෝ පිරිසක් කිය එෙනවයිතින්නේ හැම දෙෙනම උත්සහ කරමු මේ රෑ අපේ ජීතතිෙන හොඳම රෑ බවට පත් කරගන්න. මේ රය අපි නිද්ධවර්ජිතව අවබෝධයෙන්ම ගවන දවස්පෝර පත් කරගන්නට දැඩි අධිටන අපේ හිත ඇතිකරගන්නට පුළුවන්. මන්දන්නවා අපිට පහෝදා උදෑසැවිෙන විට බලාගන්න පුලන් එහෙම ශක්තිමත්ව හිත හසුරුවන්න පුළුවන් කෞු්ද කියලා එනිසා එක පැත්තකින් ඔොබේ සඳහා ඔබේ හි දැඩි අධටනකින් පුරොවාගන්න මේ මෝතේ. අනිපසින් අපිට අරෝ අපස්වාමින් අහස සිහිපත් කලා වගේ මේතියන ආයුෂාණුව බලන විට ආයු අපේක්ෂණය දිහාබලන විට රාත්‍රී විසිපන්දහක්වත් ගවන් දවස් විසි පන්දහක්වත් ජීතේ ගවන්නට බෑ ඒක තම ඇත්තම කතා ඉති දවස් විසි පන්දහක් කියෙ කොච්චර කෙටිකාලයන්. ඒකාලය තුළු මේ මගේ අවස්ථාවක් මගැහැරු. මේ මේ වගේ අවස්ථාවකට සහභාගී වෙලත් සම්බන්ධ වෙලත් එහි ප්‍රතිපණ ලබාගන්නට නීවර්ණවලටයට වෙලා අපි අවකාශීය නවතාගතහොත් කොච්චරපරාතයන්. ඒම හිතන්න ඔබ. ඒ නිසා ආඒගොඩට පැටින්නේ නැහැ. මඒ නිසා හැමවිට මුත් සුහදරනෝ මගේ ජීවිතයේ අන්තිම හුස්පොම් පොද මේරාත්‍රියබවට පත්වේවි. ඒත් මම ධර්මය තුළ සරණ යනවා ධර්මයෙන්ම සැනසෙනවාකින් අධිටනින් යුතු. මේ උතුම් පින්කමට සා සම්බන්ධ වෙන්න අප ඔබට අරාධනා කරන්නවා. එඇවිතරක් නොවේ විශේෂයෙන්ම මේ පුවත තව බොෝ දෙනකොට සැල කරන්න තො බමතක කරන්න එපා. අපිගේ සතයේදිි අපෙස්වාමවිිනාසසිහි පපත් කන්නට යෙදනක්. මේ පිළිබඳව ධර්මය අහනන්නට ලැිෙන අස්ථාවන් පිළිබඳව තව ොෝදනා දනුවත්කිරීම කුසලය කොච්චර වටිනව කිය. තමට කොචර ජීවිතයට එය ධර්මාබෝධය පිණස් හේතු වෙනවාද කියලා. සාසයේ සසර ගමනේදී තමන්ගේ දුගතිගාමී හිත වෙනස්කරගන් හේතුවෙන හද කියලා. තින්. ඒනිසා ඒ වටිනා වූ දහම්මගයන් හිත් වෙනස් කරන්නට පුළුවන් අවස්ථාවේකය ධර්මට නැබුරු කරන්න තිබෙන අවස්ථාව දාපත් කර දෙන මේ පීංකවපිළ බඳව සමාජයේ දැනුවත් කරන්නයි කියලා. අපි ඔබට බොහම ගෞරවෙන් මෙත්සිතින් අරාධන කරන්න. සොයින්හන්සර ඔබහන්සි සීපත් කලා ගල න් තර කොට ශේපිළිම ධර්මය අවබෝධ කකිීම හැකි ග්ග ි තංජතනීින් පටන් රගෙන පද පරම දක්වා මේ කාලයේය තුළ පද පාරම පුද්ගලියන්ද ස්වාමි හස වැඩ ම මෙහෙ මහන්නේ අපිට පේනවා මහුතරයක්ම නිස්සු ධර්මයට කැමති ද අපි ගිහාාම අපි ආගමක වැඩසටහන් කරන අය විදිහයට අපි ගිහාම අපිට මගතුටේ දි හමුවන ඒවගේ අප විද වැඩ ට හමුව එ ොෝ පපිදිසින්නවා. ධර්මයට කැමති තාමත්ම කැති ඒවගේම ැෙන් විදේශී රටවල් වලට ඔබහන්සවෙලාට අතාරාධනා කරන වැඩම කරන්නට කිරතිින් ලොකූුණනවත්තින පරිසින්නවා එතකොට මේකාලේ තුළ සමාරු කියන බණ අහාලා ඔබෝධ කරගත්තු අය කෝ මේකාලි පද පරම් පුද්ගලයන් වැඩිදිස්වාවිනාාස නත්තං සියලූ පුද්ගලයන් මේකාලේ තුළත් රැදිී ඉන්නවාද පංවත් වරුණටවත් මටවත් එක හෙලා කියන්නට බැහැ මේකාලි ඉන්න අය පද පරම බොද්ගලයෝ කියලා හැකියාව තියනෙ තුන්ලොවක් සනහාලූ මහාමනිවර බුදුරජාණන් වහන්සේට විතරයි. සත්වයන්ගේ ඉන්ද්‍රිය ශක්තිය හරියටම දකින්නේ ඒ බුදුරජාණන් වහන්සේ පමණයි. ඉතින් වරුණ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමුඛ දේශනාව තියෙනවාමී ආරය අෂ්්‍රහාංගිකමාර්ග චතුරාර්ය සත්්‍යය කත්හාව ධරම දේශනාව ශ්‍රභණය පිරිසිදුව ලෝකෙ විද්‍යමාන වනතා රහතන් වහන්සේලාගේ මිහිමත්ත හිස්වෙන නෑ කියලා ඉතින් එඒ නිසා අපයන්නේ වචනය පිහිටාන්නට ඕන ඒ අදහාගන්නට ඕන කවුරුවත් කිසිම කෙනෙක් ගැන, කවුරුවත් තමා ගැන මම පද පරම කෙනෙක් දෝ කියලා එහෙම හෑල්ලුවෙන් හිතාන්නට එපා. මෙච්චර උතුම් මුොහොතක් මගේ ජීවිතයේ ගැලපිලා ආවේ මට මහා වාසනාවක් ඇති නිසා. ඔබට මහා වාසනාවක් ඇති නිසා. එහෙම හිතපු හමවරු අපේ ධර්ම මාගට හොඳ උද්‍යෝගයක් අහදතින් ලැබෙන. ත එක තමයි වරුන බුදුරජාණන් වහපි දේශනා කළේ අවසරවරුණ කිබවාගේ අවසන් හුස්ම ගිලිහෙනකම් මේ වීරය පවත්න කියලනේ කෙලෙස් සහිත මරණයට නිින්දාවේවා කියරනේ එනිසා බුදුරජාණන් වහන්සේ ගැන විශස්වාසයෙන් ධර්ම මේ සංඟරත්ය ගැන විශවාසෙන් පිළිපදින සෑම මොහොතකම එයා දහම මහිර මිඳින්වානේ අනිතකවරන්න මේ කියාදීපු තුම් අනුසාපනා ජීවිතර ගල්පගන්න මොහොතක් පාසා ධර්මේ ස්වාකාත භාවයාත්වය දිනමාන ම බ ෙන් හිතා ද වන, ඒ ධරමාව ෝධයක් නෙමද. ද හොත ේශේ හ පප ං ාවෙන් සිතා ද ුවපත් වෙනවන, ඒ ො වා දං වශය රි, ඒ දරමින් ලබෙන ක් ැසීමම අවබෝධයක් නෙේද. නිසා ධර්ම में අවබෝධ කරන්න පුළුව. කාಲික දමක් තු ොක් සන නි ව േ को මක්. අප ත් න්නේ ද්ධක් ේස්ත්‍රය තුළ තා ග ග සන පස්වා කාලයක් නවා. නිසා තව සෑහෙන කාලයක් පවතිනවා. ඒ කාලි පුරාවට මඟඵලලාබින් ඒ කාන්තෙන් බිහිවන බවම අමා ධරමෙන් අපට කියල දෙෙනවා. ඒ විශවාසෙන් අපි කටයුතු කරනව හැර මම පද පරම කෙනෙක්ද මේ කාලේ අත්ි බහුතරයක් පද පරමදකිලා අපටහෙම නිර්ණය කරන්න කිස්සිීම අයිතියක් නෑ කිසිම පුද්ලි පිළිබඳවරන. මතු පිට පෙනුුවෙන් මේ අධරමවබෝධ ලබනවදනැද කියලා තීරණ කරන්නත්ද. වචන හිපයක් මාරු කරගත්ත පණ හමතේරණය කනන්නත්බේ අනිත්තක වරන්න ීතය වර්දවාගන ඇත්තෝ දෙේ බල්ල මේ අත්තන්ට නං කබදාවක් දරමාබෝධයක් ලැබෙන කන්නෑඇකළ හමතක්ෂ යදුු කරන්නත්ද. ඒක ඒ හැකියාව තියෙන්නේම මහහාමමුනිවර බුදුරජාණන් වහන්සේ. වෙන කාටවත්තේ හැකියාවනේ. එනිසා අපිදක්ෂ වෙන්නෝනිවරුණ මේ දහම පිළිබඳුව බුදුරජාණන් වහන්ේ වදාලෙ කොහොමද දින්න හදක් මගේ අනුසාාසනාවන් කො පිළිපදිනවනන්දි ඒේවදම්මි අනා සතිවාාව පාදිසේසය අනාගමිත. දින හක් යෝනිස්ෝමානිසිකාරෙෙන් ඔබ ඉන්න දක්ෂවෙන්න එක්කොරහත්ව වන නැත්තන් අනාගම වෙනවා හොඳ එහෙමීදල නවනු ඉනග දිනහන් බමඉන්න. ඒෙම ඕවනත් ැනකම්ම ෝොනිස මන්සිිකාරගෙන මක්නි සාද භහග්‍යයතුරනාසිේ අරහ සම්මා සම්බුද්ධයි. දරමේ ස්වාකාහතය සන්දිිට්ිකයි බුදු පුදත්මහ සංගර සුපටි පන්නේ යජ පටින්න. අලංගෝපන ික්වේ තුටියයා අලන් සෝමනස්සාය අලන් පහස විහාර එහෙම දේශනා කළ. එහෙම අනතු ගුණැති තුනරුවනක් මහන නුඹලාට ලැබ. ඒ ගැන හිතා සොම්මසින් පසුව සතුටින් කල්ගවන්. ඉතින් අපි සතුටින් කල්ගෙවම් ඇතකොට නොවැඩුන පාරමිතා වැඩවා දිවුණ නොව ඉන්ද්‍රී ධර්ම දිියුණු වෙන දවුණ ඉන්ද්‍රී ධර්ම වඩා තවර වෙනවා. මේ ධර්ම මාර්ගගේ ඉදිරියට ගමන් කන අන්නහෙම මයි අපි කල්පනා කරන්න නනිවරුන. නස ඉද්‍රී ධර්ම පිබඳවත් අපි ටිකාක් පහදර දෙන්නකුස්ව වන්න හන්ස. ඉන්ද්‍රිය ධර්ම වැඩනු වැඩන වැඩි තිබනාකාරය අනුවද ධර්ම අවබෝධ වෙන්නේ. ඉන්ද්‍රී ධර්ම වැඩෙන් පිනද අවශවෙන්නේ එම ැති නම් අපි ඉන්ද්‍රී ධර්ම වඩන්නට වෙන ක්‍රමවේදයක්. ඉන්ද්‍රීර් ධර්ම වැඩෙන්න්නට අපි අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් තිබෙනවාද ොනුවත් අපි ඉන්ද්‍රී ධර්ම වඩවාගන්නට සිදු කළයොත්තේ. පින්වත් වරුණ ඔබ දන්නවා ශ්‍රද්ධාවිලිය සති සමාධි පඥ්ඥා මෙම තමයි ඉන්ද්‍රිය ධර්ම. සැබවෙන්ම මෙ චෛතසික ධර්ම. කුසල් සිත්ත එක්ක පහළ වන්න වූ. එතකොට මේ ශ්‍රද්ධාව දියුණු කිරීම පිෙනිස? පඩම ශවාසනේ ඉතා පිරිසද වැඩ පිළි වෙල කියලා දෙෙනවා. බුදුරජාණන් වහන්සේගේ මහත්වෙන් වෙනහි කරන්න. අසිරිම ජීවිතය ගැනම හිතන් දී පුදාායාදය ගැන හිතාන් එහම හිතනකොට බුදුම ශ්‍රද්ධාවක් හිතේ මත්තු වෙලාෙනවා. ආනි ්‍රද්ධා මතු වෙනකොටයා කම්වැලි නැති කෙනෙක් වෙනවා. ඒ ඇන වීරියෙන් මේ ධරමේ සම්පාධනය කල ෝතු කොටස කයින් වතනයෙන් සිතින් සම්පාදනය කරන්නයා ඉදිරිපත්වෙන. ඒ වගේ මවරුණ ඉන්ද්‍රිය ධර්ම ්‍රදධාාව දිියුණු කරන්නුවමනා විරිය දියුණු කරන්නුමනා සතිසාමාධි ප්‍රඥාදියවුණු කරනුවමනා ඉතාම හොඳ වැඩ පිල්වෙල අපේ ශාසනය සුදක්ෂිත්තව යවා. අපේ මෙහෙම ඉතමකු වරුණ ධානයෙන් සීලයෙන් භහාවනාවෙන් සංගහපස්ථානය ධර්ම දේශනාවෙන් ශ්‍රභනයෙන් දස කොසල කරමයෙන්ම දස පාර්මිතාවෙන්ම මේ උතුම් ඉන්ද්‍රිය ධරම හදවතේ දියුණ වවා. එතකොට එහිදීවරුණු ප්‍රධාන කාරණයක් ගැන සටකන්නට ඕන එතමයි සත්පුරුස සංසේ වනේ. හැම මොහොතගම සිල්ල ඇති පින් ඇති ගුණඇති ගෞරවනීය සත්පුරුස උතුමෝ පෛරපාසනය කරන්නටුවන්. ඔවුන් හා එකට ජීවත්තයෙන්න්න බලන්නඕනි. ඒ උතුමන්ගේ ඇසුරනි සුලසා අවවාධානු සාාසන අහදවතින් පිළිගන්නන්නේනි සත්පුරුස ඇසුරතියෙන වනන් සදධරමේශ්‍රවණය තියෙන්වන නිස්ෝ නස කාරියතන යෙනවා. එහනම් සද්ධාධන්ද්‍රයේ පංචකය යාගේ ජීවිතය වැඩවා. ඉතින් වන ඔය ක්‍රමවේදයෙන් තමයි ස්‍රද්ාධ ඉද්‍ර ධර්ම දියුණු කරන්න තියෙනවා. බුදුසස්සන මේ මොහොත මේ මහිරි බනපදර සවන්ධන බේහදවතයේ ්‍රද්ධහවැෙනවා. ඒ ඔබ දකිින් ඕෝනි. බුදුරජාණන් වහන්සේ කෙරෙ ගෞරවේදීවන කර වරන ොතින් ෝදේ බදුගුණ හිතහිතා ඉන්ද්‍ර ධර්ම පංචකෙන් වැෙන. සාරිපුත්ත මක්ග ලන්නන පරම්පරාව ගැන හිත හිතා ඔහෝ මොන්න තරං වටිනවදී මහා ගුණවොත්තුන් මේ ලෝකට කියල හිතන් ඉන්ද්‍රිය ධර්ම පංචකේම මෙතක වැඩිෙනවරු. මෙහෙම දහමක් නේද මට ලැබුණ ම මොනතරම් භාග්‍යවන්තික ධර්මය ගුණසී කරන්න ඉන්දිය ධර්ම පංචකයෙන් වැඩෙනවා. හැම උදෑසනකම අවධවෙලාවරන දෝත මලින් සරසාගෙන තුන්ලුවක් සැනසෝ මහා මනිවරයාන්ගේ සුකෝමල සිරිපාබේස මේ මල්දෝත පූජාබේවා අරහං ගුණියෙන්න්නතු මහ මුුණනිවරයන් වහන්සේට. samුණ munনিvari බුණ Indiaධke Mpadno निtha තදාika ro अ ध suने warුණदि kken put dia धma दे. ඒම ප ස්වාමිහසේ ති ඒ ඉද්‍රිය ධර්ම දියුණු කරන්නට ඒ ඉන්ද්‍රියධර්ම දියුණුකොට අවබෝධයලබන්නට කැමතිඇත්තුන් කුසලයට අකමැතිවෙන්නේෑ කම්මැලිවන්න එනැහැ. අවිසාන් හසදැන් සර්වරාත්‍රික මේ අසිරිමත් අරයවංශ දේශනාව තුළ මේ ඉන්ද්‍රීධර්ම වැඩෙනවනේද ස්වාමිංහන්ස. ඔබහන්සු මේ පින්කම සංවිධානය කරන්නකොට මේ සියලු දේවල් කතිකාවතත්තෙක්ක. සර්වනාත්‍රික භාවනාමය මහාරය වංශ දේශනාව කියර තිබෙනවා. ඇං අරියවංශ දේශනාව තුළදී ඒ ආරයමඟ පිළිබඳව නැතන් සවපසිය පිළිබඳව මේ ආදී කොටගත්තු කාරණා සිහිපත් කරෙන අතරත මේ භාවනාවක් වෙන්නේ කොහොමතිස්වනාසමීට භාවනාව කියන්න නාමය ඇතුළත් කරන්නට ප්‍රධානකක්කරරි විශේෂ හේතුවත් යෙන්න්න ටඕනම් අපි ස්්‍රවාාවක දැනගන්න කැති ඇතිමේ. වරුණ මහාකාරුණික ධර්මරාජයන් වහන්සේගේ ධර්මය යම් භික්ෂු නමක් දේශනා කරන වනං ඒ භික්‍ෂුවේ ධර්මය දේශනා කරද්දී පිහිටිය යුතු ශික්ෂාපද මෙනම ශික්ෂාපදවල් පිහිටඔබ ධර්මය දේශනා කරන්න ඕනි මෙන්න මේ ක්‍රමේ උල්ලගනී නොකරෝබ ධර්මය දේශනා කරන්නනනි තතාගත ධර්මය දේශනාකන ඔබෝබේ හිත මෙන්න මෙම අරමුණකයි පවත් වන්නඕනි කියලා ධර්ම දේශකයා හක්මවලතිීන්න ධර්ම දේශකයා ඒ හික්මීම ලබාගෙන ධර්මය දේශනා කරන කොටවරුණ. ඔහුගේ අතින් තතාගත ධරමය ඉතා අනු පෙළිවෙලට පිරිසිදුව කිසිදු විකෘතියකින් තොරව අක්ෂර පදභ්‍යන්ජන පාර්ශුද්ධියෙන් යුතුව ශ්‍රාවකයන්ට අසන ලැබෙන මක් නිසාධිය දේශකයන්ගෙන් ඒ විදියේ පිරිසිදුවේ ධර්මය කියවෙනවා. එතකොට වරුණු යම් ධර්ම පරියායක් ඒ විදිට පිරිසිදුව දේශනා වෙනවා නම්. හන කෙනත් අර මුමලින් කිවගේ ගෞරවයෙන් අහනව නම්. ඒ දෙදෙනාව සිද්ධ කරන්නේ සැබවින්ම විසිතුරු භාවනක්. මම මුලිනුත් කිව්වා දැනුත්තිය නවරුණ භාවනාව කියන්නේ කුසල් දහම් නැවත නැවත සම්පාදනය කිරීම. ඉනිීවන් හඩමවලින් වෙං වෙලා වැඩිවෙලාවක් සිත පවත් වන දක්ෂ වෙනවනං. එතන තියෙ සැබවින්ම භාවනක්. එතකොට මේ උතුම් දේශනාව තුළවරුණ, මුල පටන් අග දක්වාම කාමත්ඡන්දයට එන්න නොදී. ව්‍යාපාදයටෙන් බලවත්වන්න නොදී. සිතේ විසිරීමට බලවත් වෙන නොදී. ඇතිහෙන මිද්දේ බලවත්වෙන නොදී විචිකිිත්සාාවට බලවත් වෙන්න නොදී. අපි අරකේ පුඉන්ද්‍රිය ධර්ම දියුණ වන විදදිහට සවන් අයාගෙන යෝනිසෝ මනසිකාරයෙන් මෙෙහි කරනගොඩ. අට්ටිකත්වා මනසීකත්වා, ඕහිත්ත සෝතෝ ධම්මන් සුනාතිී කියන උතුම් තතාගත දේශනාව අනුව ධර්මයනකොට ඒ සැවින්ම භාවනාව. එනිසා මේ මේ ධරම පරියාය තුළ ඕපදූප කතාකිරින් වනං. ඇ වර්තමානයේ තියෙන සමාජ තොරතුරු කතාාවෙන වනං. ඇ පුද්ගලාානු බෞද්ධකාරණා එමන ඇත්තම්ම මේ සාමාන්‍ය සාමානි වේ වාහරී තියෙන් ඉදිනිදසූ ලබවා අහන්න දකින ලැබෙන දේ ගැන කතාාවෙන වන. ඒහනං මරුණේ ධර්ම දේශනාවක් නොවෙන්න පුළුව. ඒහිමන මේේ අර බම ලින්කූවගේ අනු පිළිවෙල කතාාවෙන් ශ්‍රාවකයන්ට සංගහා කරන්න. ඒ වගේ පරියායි කතාාවෙන් මහන නිශ්‍රාවකයන්ට සංග්‍රහ කරන්න. ඒ වගේම තමා හෝ අනුන් හෝ අමුතුවෙන් හවාදක්වා එහමනැත්තං විවච්චනය කරගට එම නොී පිරිසිදුවම දේශනා කරන චතුරාර් සත්්‍යය. ආරය වන්සය ඒ උතු මුනිවරුන් වැඩි මාවත. ඒක හරියට කරන වනං අනිවාරයක විශසිිතුරු ගනය භාවනාවක්මක් නිසාද ශ්‍රාවක හිතේමගින් සමාධිමත්වයෙනවා. නීබනධර්ම පහවගොහින් ඉතා පිරිසිුදු පෑදි දිියතේ ඒ හදබත්ත අමල වෙනවා නිමලවෙනවා. අන්නේ මොහතේ නැමත නැවතේ හදබතේ කුසල්පිත් පහල වෙනවන. හු සරංගෙනාපසු විශාල පුුණ්‍ය මහිමේ සහයෝගත් ලැබෙනවන මඟ පල ලබන්න කිසිම බාධවක්මෑැවරුුණ. ඒ විස්වාසයෙන්. පිින්ටවල. ඉන්ද්‍රධර්ම ස්වාමි හන්ස එක පෙළටද වැඩෙන්නේ ස්ව්‍රද්ධාව ඇතිවීම මතින්ද විරිය ඇතිවෙන්නේ සතිය ඇතිවෙන්නේ ඉන් මතින්ද සමාධියයට ගිල ප්‍රඥාව ලබා ගන මේ එක පෙළට වැඩි දේවද ස්වාම හස ඇත්තම් මේ බ එක එක තැනින් එහෙම මතු වෙලා වැඩන්නට පුළුවන්දවා මේ මේ සියලුක මේ කාරණා ස්වාමින් අහන්ස පහම එක පෙළකට ද ස්වාමි හස වැඩෙන්න්නක් කෙනෙකු ගෙහිතේ. ඉන්ද්‍රිය ධර්මයන් ශ්‍රද්ධාව ඇති කෙනට ඒ ස්්‍රද්ධාව නිසාද විරිය හට ගන්නේ. ඒ වීරිය ස්්‍රද්ධාව නිසාමද සතිය උපදින්නේ. සමාධයට පත්වන්නේ මෙ එක පෙළට එකම ආකාරයක රටාවකට දස්වාමන්හන්ස කෙනෙකුගේ හිත තුළ ජනිත වෙලා ගොඩ නැන්වෙන්නේ. පින්වත්වරුණ ඥාන සම්ප්‍රයොක්ත කුසල් සිතක් පහල වෙනකොට ඒ කුසල් ිතයේ දෙෙන සද්ධහා චෛතසික තමයි ස අද්හ ඉන්ද්‍රිය බවට පත්වවෙන්නේ. විිය චෛතක තමයි විරිය ඉන්දිය බවට පත්වෙන්නේ. චයිතසිගේ තම සත ඉද්‍රිය ව පත්වන්නේ ඒ අංගතා චෛයිසගේ තම සමා ඉින්ද්‍රිය බවට පත්වෙන්නේ ඒලඟට පඥාචයිසිගේ තම පන ඉදිය බවට පත්වෙන්නේ. එතකොට කුල්පිතක් පහල වෙනකට මේ කපු ඉන්ද්‍රිය ධර්ම පංචකේ පහළ වෙනවා. ඒ වගේමවරුණ මේම එක කටිකක් උපනිශ්‍රය වෙනවා. ස්්‍රද්ධහම වීරයට උපනිශ්‍රේවෙනවා. වී අෆිතම ගොහෙමදැන් බුදුරජාණන් වහන්සේගේ අප්‍රමාණ ගෞරවාදයක් හිතේ පහල වෙනකොට. ඒ මහා මුනිරජුන් දෙසූ සීලේ ම ආරක්ෂසාහකරන් ඕනි නේද. ආන් වීරියයක් ඇති වෙනවා ඇතකොට අර වැරදි පුරුදු යටපත් කළ දුරරල පුසන මේ පුරුදු මතුකරගන්නයා වීරයක් ගන්නවා කායිකවද මානසිකවද ආනතකොට විර න්ද්‍රිය බලවත්වෙනවා. ඊළඟට බරන්න දැන් හිතන්න දැන් කෙනෙක් අමාරුවෙන් නමුත් මම මේ අමාධර්ම හනව කියලා? සවන් අයාගෙන අහගනන්නකොට ටික වෙලාවා එයාට අහන ලබෙනවා බුද්දු ගුණ දම් ගුණ සංගුණ විශ්‍යිතුරු ප්‍රීත සංසුකුම ධර්ම පරියාය. ඒ වහලබෙනට ආන් ආයි ්‍රද්ධහම බලයබත්වෙනවා. එයා හිතනවා අහෝමන් මේ ධර්ම දේශනාව අහන් ආවි නැත්තා මේ සැපත කොයින්දම. අන්නේ වගේ විරේ නිසාස් ්‍රද්ධා බලවත්. එතුවට ස්්‍රද්ධාවයි වීරේතියෙනකොට කොහොමත් එයා පවත්තන්නේ කුසල් සිතක් නිසා ඒ සිතේ සතිය යෙදෙනවරුණ. ක මේ ශ්‍රද්ධාව බීරිය සති යම්සිත තින ඒ පාන්තින් එතති ඒකා ග්‍රථාව බලවත්වෙනවා එතකොට මේ ශ්‍රද්ධාදී ගුණ ධරමටික වැඩෙනකොට ඒ සිතඥාන සම්ප්‍රයොක්තු වෙනවා බොහෝසයින්වරුණ බොහෝසයි. එනම් මේවා එක ගට එකක් උපකාන වෙනවා. අන්‍යමන ප්‍රත්තීන්ඒ එකටක ප්‍රත්්‍ය වෙන. එතකොට ඉද්‍රිය සමත්ත පටිපාදනතා ෙළකාරණයක් තියෙනවානි එතකට එහිදී ශ්‍රද්ධාවයි ප්‍රඥාව, බොහො සමගමිම දියුණු කරන්නට අප ඩවවාදල්ලැබෙනවා. ළක්ට වීවරැයි සමාධ්‍යය සමගාම දදිුණ කණන්ඩු පප දෙෙස ලබෙනවා. සතිය යුළමතැනින් පවත්වන අපට තතාගතයන් වහන්සේගෙන් අවවාදනු සාසනල් ලැබෙනවා. එනිසාවරුණ මේ ධරම තාර්ම මුලින්කිවේ මල්දෝතක් පිදෙන මොහොතෙත් බුදු සිරි පාියස මේ ඉන්දිය ධර්ම වැඩෙනවරුණ. එකටකක් උපනිශ්‍රය වෙමින් වැඩෙන්න්නේ. ශ්‍රද්ධාව මුලින්ම දේශනා කයවරුණ, ශ්‍රද්ධාවක් තිබුණනොත් විතරයි. බුදුරජාණන් වහන්ේගේ සාාස්ත්‍රෘත්තුවය පිළිගන්නේ. පිළිගත්තුොතු විතරයි කුසල වීරය ඇතිවෙන්නේ. සලීරී තිව වෙන කොට තමයි ඒ කොසල්පිතේ සතිය බලවත්වෙන්. ඒ මෙෙනකොට තමයි සිතේ සමාධී ඇතිවවෙන්නේය එක අගතා. එතකට තමයි ප්‍රඥාවනම තියාලෝකයේ මතු වෙලා අවිද්‍යාවනමති ගන්න බාල අඳුර දුරු කරන අවස්ථාව ඒ ශ්‍රාවකයට මුණගැහින්නේ වරුණ. අපිසනු මම මේ කාරණාව බහන්සකින් විමසන්නට හේතුමනේ ස්වාමින්හන්ස වර්තමානයේ අපිට දකින්නට ඇහෙන දකින්නට ලැබෙන ඒවගේ මහන්නට ලැබෙන දේවල්ලෙක්ක, තියවා වීරය අවශ්‍ය මදයා හැබැයි ශ්‍රද්ධාවට දැඩිව පහර ගහලා ඒ ශ්‍රද්ධාව පිළිබඳව මෝඩ මිනිස් සුන්ගේ වැඩක් මේක කියලා අත්හැරලා වීරයට පොර පොත්. බ උත්සාහ කරන්න වීරයවලන්න එහෙම කිය කියනවා අනුශාසනක් කෙන ඇැනිස්වාමි වනාන්සේ හැේ ්‍රදධහාවට දැඩිය පාරගන්න. එතකොට ඒ ශ්‍රද්ධාවෙන් තොරව මතුවෙන්නාවෝ වීරිය යම් කෙනෙකුගේ හිතේ මතු වෙනවානම් එක මත්‍ය දෘෂ්ටිය රත් හේතුක් වෙන්නේ පුළුවන්සව න්නාන්සය. ත්වරුුණෑ නිගන්ට ස්්‍රාවක වරුත් නූල් පටක්වත් ශරිය නැතුව ඉබත් කරලව නිගන්ටුපෝපතය ගැතියෙන්වරුුණ එහෙමත් උපෝසතයන් ගලානේ ඇති පලක් වුණේ නැනේ අනිති වර්ණ පිදැන් ්‍රදධාව කියන්නේ කුමක්ද කියලා පැහැදිලිව අර්ථනි රූපය කරගන්ටුව නිම මා ධර්මෙන් සද්ධාති තහාාගතස්ස බෝධිින් තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේගේ අි සම්බුද්ධත්වේ අවබෝධය උතුම් බුද්ධත්වය පිගැනීමයි ශ්‍රද්ධාව කියන්නේ හවන ්‍රද්ධාව පාගේවෝත් හනන්ගේ බුදධත්ව ඒ සස්ෘතුවය පිළිගත්තව වෙනවාද. ස්තෘවය ප්‍රතික්ෂේප කරලා වීරිය වඩන්නේ ොකද වරනු එතතු ජ බුත් ගෝ ෘත්්ක කිය ඒකාල ති මන ඉතින් ඒතම තකටතන සම්පාදනය වන්න පුළුවන්ගම ලැබන්නේ ම ්‍ය ාවවත්ත ඇවිදාන සිද්ද වෙනවා. ස්්‍රද්ධාව කවරුහරි කෙනෙක් විවේශය කරනවන දහමේ උනුසුමවත් ලැබිලනේ. ස්්‍රද්ධාව තියන කෙනෙක්මයි වරුණ සැබවින බුදුරජාණන්ස. ස්කෘත්තය පිත් කෙනෙක්ම නේදරුණ පාපයෙන් වෙන්ගුණ එයා නිද සසට බයිඇති කරගත් ඒ බුදුරජාණන් වහසේ කියලදුන්න මේ සමස්තය අපට වෙන කෞද කියල දෙන්නේන්නේ. ඇතුවට ඒ සාස්ටවන් වහසේට පිටුපායමක් නේද ශ්‍රද්ධාවූමනානෑ ඒක හැල්ලු කල්ලා ඒක බාල ගනය දෙයක් කියල කවුරවාහද කියෙනවන්න ඒ කරන්නේ ාස්තෘත්තය පිළිකෙව්කිරීම ප්‍රතික්ෂයපකිරීම යායට ධර්ම මාර්ගගේ ඉදිිය කුත්න්නෑවරුණ ය උපනිස සසිින්දගෙන ඉන්න කෙන? නිසා එහෙමවෙන්ට පා ගෞරවෙන් බුදුරජාණන් වහස කෙරේ මේ දහමි හැසිරන්න සියලු සැනසිලි ඔබබට ලැබෙනවා. ඇතරම අපිේ ස්වාමන් හන්ස ඔබහන්සේ කොතර මේ මිනිසුන්ගේ සිත්තුලට ස්වද්ධාව ජනනය වන්නට වස්ථා උදාකරතිනවාද. මා ඔපහන්සේගේ අතීතය දෙස බන්න විට ඒ අතීතයේ නැතංග ඔබහන්සේගේ භික්‍ෂූ ජීවිතය තුළ ගමන්මාර්ගේ වැඩිමනක් අපේ හිතේ ශ්‍රද්ධාව ගුණු කළ චරිත පිරිබඳව ගෞරවනි ස්වාමී වහන්සේලා පිරිබඳ ආවර්චනය කරනකට බහන්සේ අපි හිතේ ඉහරට එනවා. එකන මේ මෙතන වැරදුනොත් ස්්‍රද්ධාව නැතිබුුණොත් ඉන් පසු ඇතිවෙන වීරිය ඒ වීරිය මතින් ගොන්න ගාගන්නාසාතිය යම් සමාධියකට පත්තු නොත් එෙමේක මොනආකාරි සමාධිය අ බට පත්ව විදිග අපිදන්නන්නේ.ඒ ඒ තුළ නිසිමාර්ගි හැසිරෙන්න්න ඉඩ කඩත් තිවබෙනස්ගකල ලොකු ප්‍රශ්නයක්නේ හැතරම ප්‍රඥාවක් ලබන්න බැහැ අයට ිධර්ම මාර්ගිති. ඒය කඩාබිතවන් නැතුව බහන්සේ මේ ගෙන අනු උත්සාහය සැබවින්න ස්වාමිණ හස වර්තමානයේදී. අපේ හිත් ධර්මයට යොමු කරන ප්‍රධානම අවස්ථාව. ඉනිසාමං හිතන්නේ සමහර අය නම් මේ ස්වද්ධාව බොහොම හැල්ලු කොටලක් කරමින් හැමවිටම ඉට පහර දෙෙනට උත්සාහක් කර අදදි. වරවණ ස්වාමීන් වහන්සේල ස්්‍රද්ධාව අතු කරමින්ම අපට කාරණා කියා දෙෙන්නේ ඒතුළ තිබෙන්න්න වූ ටිනාකම නිසාම වෙන්නට ඇති. ස්්‍රද්ධහාව වහඳු ගත්තු පින්න්නත්තු තමයි පින්කම්. ැම ඩ හ ්‍රවණය කරන්නේ දෙසම්බර් තිස්වවෙනිද රන්න්නල මහසයියට නිෙදී වර්ජිතව බනහන්න එන්න කැත්තිෙන්ඉන්නේ. ඒ අතළත මට ඊයේ පිරිද දවසක පින්කම පිළිබඳ අපි මේ ආකාරෙන් කාරණා සිහිපත් කන්න කොට ස්වාමින්න් හන්සේ වැඩටහන තුල ඒ ශ්‍රවණය කරපු එක්තරා මහත්මඒ යොමු කරපු ගැටලුවක්තිබුණ. ඇත්තනම මොකදම මේ අයියවංශ ප්‍රති පදාව කියන්නේ කියන කාරණ අපි අබහන්සි කාලිනොත් මේ සම්බන්ධව කාරණ පැහැදිලික් කලා හැබ එතනහිටපුූ. තවත් කෙනෙකුගේ අතහස වඋනේව රේවංශ ප්‍රතිපදාව කියන්නේ චීවර පින්න්ඩ පාත සේනාාසන ගිලම් පසකිනම සවූපසනි ඕක ගැනතින් අමුතුේ මොකත්තල ග්‍රහරන්න තිය. ස්වාමින් වහන්සේලා ඇහි පමණ දැන හඳුනාගෙන කටයුතු කිරීමතමයි. එදා එනලා බදුරජාණන් වහන්සේගේ සරණග උන්න්නහන්සේගේ ලහවපන් පුත්‍රාණන් වහන්සේලා වියටට ආර්යමහා සංගරත්නය සිදුකරග නාව ඕගෙතිින් ඒහැට පැහැදිිකිරීමන්න මිනිස්ු දන්නවවානි ගෙන කාල. තරමාරියවංශ දේශනාව චර අපිට ලඟු කරන්න පුළුවන්. අරියෝංශ දේශනා තුළ චීවර පින්ඩ පාතිසේනාසන ගිලම්පස කිනමි සූපසය ගැන පැදිරිකිරීමක් පමණද වෙන්න අපේස්වා මිනිහස. පින්වත්වරුණ සාමාන්‍ය ජීවිිත්තයක ඇතිවෙන තා ප්‍රශ්න වලට තුඩු දෙන. මූල හේතුන් තමයි මිනිසාගේ ආහාරය වස්ත්‍රය වාසස්ථානය අෞෂදය සහය උපමොහෝග පරිමෝග සම්පත්. ඒවායි උපයෝගීතාව නොදැනීම ඒ පිළිබඳව පමණ ඉක්මවා යෑම තුළතමයි මිනිස් මනස ඇතිවෙන්න තරම් කෙලෙස් විගඝාතයක්, පිධනයන් වේදනාකාරී රිදුම් විඳුම් ඇතිවෙන්නේ. එතකොට මේ චීවර පිණඩපාද සේනාසන ගිලම්පසගෙන සූපසය භික්‍ෂු ජීවිතයක් පවත්වීම පිනිිසාවශ්‍යයි. එතකොට ඒ භික්ෂුව ඒ ජීවිතය පමත්වන්නේ මොකට දේ චීවර පරිමහෝගය ස පිින්ඩපාත පරිබහෝගය චතුරාර් සත්‍ය අවමෝධයට උපකාර කරගන්නා ආකාරය. වස්ත්‍රයේ නැත වස්ත්‍ර පරිබෝගය චතුරාර් සත්‍යබෝදර කොහොමදු පපකාර වෙන්නේ. ආහාර පරිබෝගය නැත්තන්ගේ ආහාරයේ පමණ නොදැනීම හෝ ආහාර පරිබෝග වර්දවා ගැනීම හෝ ආනේ මගේ දීමල් කොහමට චතුරාර් සත්‍යබෝධය අන්තරායිකරවෙෙන් මෙන්න මේ විදියටට වනුනෑ? භික්‍ෂුවක් සිව්පස පරිභහෝගය නිවනට අන්තරායකර නොවන ආකාරයෙන් කොහොමද උපයාගන්න සපයාගන්න පරිභෝග කරන්න කියන කතාව මේ අරියවන්ේ තුළ කියේවෙනු. එනිසා බැලූ බැල්මට මේ සිවර ගැන කරන කතාවක්ම නෙමේ. ආහාරය හෝ බත්පාත්‍රය ගැන කරෙන කතාවක් නෙමේ. ඒ චතුපච්චය සන්තෝස භභාවනාරාමතා මහාරය වන්සේ කෙළයි මේ හඳුන් වන්නේ. චතුපච්චය සන්තෝල සිව්පසයෙන් සතුට වෙලා භභාවනාවේ ඇලිවාසය කිරීම. පිංවත්වරුණ සිවර හොයන ආකාරය වැරදුනොත්, එයට නිවන වරදිනවා බුදුරජාණවා ප්‍රදේශනා කරනවා. බත්පත්ත හොයන ආකාරයේ වැරදුනොත් එහි අනේසනයට ගියොත් එයට වරදින්නේ නිවන් මග. පරිභෝග කරන චීවරයේ වර්දවා පිළිපැදොත් ඒ චීවර දහරනය එයට නිරේයන්න හේතුවෙනවා. වලදන බත්පතට ලැබෙන ඒ බතවර්දවා හෙවෝත් ඒ පරිභෝගේ නිරයන්හෙත්. එවගේම හිසට සෙවැනිිය සේනාසනය ඒ සේනාසනය පරිබොහෝග කිරීම වරදවා ගත්තොත් නිරයන්න හේතුවෙනවා. එතකොට ඒ ඒ පැවිදන්ගේ පැත්තෙන්නේ ඔබ කන බත්පත්ත ගිහිය කැට. ඔබ අන්ඳන වස්තරයේ. ඔබේ ජීවිත උපෝග පරිභෝග සම්පත් පිල් බඳ ඔබට අවබෝධයක් නැත්, ඒ ප්‍රත්්‍යවේක්ෂාව ක්‍රමය දැන්නත්තා. ඒ උපයෝගිතාවෝ බහඳුන්න ඇත්තා. ඒතුළ නූපන් කෙස් ඇතිව වෙනවාම් ඔබටත් ඔබ බත්පත නිරයන්න හේතුවෙනවා. එතකොට වන්න එහෙම බැලූවාම සසර දුකින් අතමි දෙන පාරකයා දෙන ප්‍රතිපදාව තමයි. මහා රවන්සේ කියලා කියන්නේ එකකට ඒක මේ කිසික කෙනනකොට ලමු කරන්න ලගු කරන්න හැලකරන්න පුලන් ප්‍රතිපදාවක්න ඒ හැල්ලු කරනවන බුදු පසේ බුදු මහරත් මනිවරුගේ වන්ස පරම් පරාවම හැල්ලුරාවෙනවා. එතකට මේ සිව් පසේ ගැන කියලද අවසාන තින මහාවනාරාමතාව. ආන් නත්තනට තමයි ශ්‍රාවක ඊට පසේ හරගෙනන්නේ. එතකට නොදැන වි්‍යචනය කරන්නටපා බොහෝම බරපත් අකුසල් සිදුවෙන් පුලුවන් තින අපේ ශ්‍රාවකයෝඉන්න මේ කාරණ හරිහැටි හඳුනාගත්තාම මේවා කෙරෙහිහොඳ දෙසවන් යමා හලා දැනුවත්තුනාට පස්සේ මෙ අසිරිමත් පින්කමට එනකොට ඔබ හොඳ දැනුවත් කෙනෙකු විදිහට එන්නේ. හොඳ අවබෝධයෙන් යුක්තව දහම්මගේ යන්නම හිතාගෙනේ තුළින් අවබෝධිය ලබනවාය කියෙන ඒ චේතනාව හිතේ දරාගෙනම තමයි මේ පින්කමට එන්නේ. බල ඔොබ කුසල් වඩනාකාරය. මේ පූරුව සූදානම ඇති කරන්නේ පින කරන්නට පින්කමක් කරන්නට ඔබ ඒ සඳහා පොල බෝහලන්නට. ති නේකාලය තුළ අපි ස්වාවිනාසමේ පහාදාදින කාරණා තුළින්. ඇතනමම් අපිට ලොකුගමන යන්න ඩවකාශති මිනෝ. දෙෙසම්බර්ත්තිහ කියන්නේ තමන්ගේ ජීවිතේ වටිනාම දවසස් බෞ් පත්තිේෙනවා. එක නොවා අනුමහනයි එනිසා ස්්‍රද්ධාවන්ත වාසනාවන්ද ඔබට අපයාරාධනා කරනවා දෙසැම්බර් තිස්වවෙනිතා අවස හයට පිංක මාආරම්භවෙන්නේ. ඊට මත්තයෙන් හවස තුනවගේ වෙනකොට රුවන්නලි මහහාසෑය අබියසට එන්න පූචාත්‍රම්වියන් තැන්පත් කරලා. ගෞරවෙන් ඒ උතුම් මහාසෑය වන්දනා කරලා එකත් පස්සවයිදලා හවසහය වගේ වෙන කොට හිත බොහෝම නිරවුල් කරගෙන බොහොම නිස්කලංග කරගෙන ඔබට පසුදාලියම දක්වාම බණහන්න පුොඩවන්. එනිසා. අපි ඔබට නැවත 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 නැවතතා රාධනා කරන්නේේ අවස්ථාව මග නොහැර ජීවිතය ඩෙක් කරගන්න දෙ සැම්බර්තිස්වනිදා හවසතුන පමණවනවිට රුවරණැඩි මහසෑයටෙන්න්න ඒ තමන්ගි ජීවිතය සිදු කරන්නා වූ මහා වටිනාමකින් කමවනු සර්වරාස්ත්‍රික භාාවනාමය මහා අඩියවංශ දේශනාව ශ්‍රමණය කරන්නට, ආචාරය රාජකයේ පණ්ฑිත අපේ පෝචනීය බලංගොඩ රාධ ස්වාමිණහන්සේ ඒ උතුම් දේශනාව, ඔබට අපට ධර්මානු කූලව ත්‍රිපිටකානු කූලෝම දේශනා කරාව. බුදුරජණන් වහන්සේගේ බුද්ධ දේශනාව අපට එලෙසින්ම ගෞරවෙන් දේශනා කරාවි. එනිසා ඒ උතුම් දේශනාව ශ්‍රමණය කළ හිත් සනසවාගන්නට අලු වසරට එලමෙනනමොතේ ඔබේ ජීවිතර ලබෙන. හස්ව සිල්ලක්කේ එනිසයි පින්කමට සහසම්වන්ධ වෙන්න ඇරයුම් කරමින් මෙ මහානය පින්කම වමර්තවත් ලෙසින් සමාජයට දායාද කරන අපේ අතිි පූජ නියවන්දනය බලංගොඩ රාද ස්වාමන් හස ඔවහන්සේ නිදුක් වෙත්වා නීරෝගි වෙෙත්වා දීර්කායිශෝ බොහන්සිර ලැබේවා කිය ප්‍රාර්ථනා කරනවා. තවත් මෙවැනි අසිරිමත් දහම්වැඩ සටහන් තුළින් අපේ පූර්වචේතනා ම ෞරවන යාකාර සඳහා සූදාන කරමින්ෙන් මෙ යාසිරිමත්මින් කමසිදු කරන්නට ඔබහන්සට ශක්තිය දහි සියලු සම්ම අධ ෂ්ටික දෙවියන්ගේ දශිර්වාදේ ල බේවාල බේවා කියල ්‍රාර්ථන කරමින් ස ල ුසල් උතුම් නිර්වාණ බෝධය පෙන සමහේතුවේ වයික ප්‍රර්തනා කරන්න මේ අවස්ථාවක් කරගන්න ස්මි ස. සන්හ සන්හ සහ. ම අනුමෝදම් වෙනවා හදවතින්ම පින්මත් වරුණුටත් ඇනෙත්තෙ ෆෙම් කාරෙ ම්ඩ ලසිියලු දෙනාට ත අපේ ස්වාමින්න් වහන්සේලා ඇතුළු සියලෝම දෙනාටත්. නිදුකින් නිරෝගීභ සුවසේ මේ උතුම් දරමය හදවතට පමණුවාගෙනෙහිම මහිර අදාදම විඳගන්නට වාසනාවේවා කියල මම ආශිර්වාද කරනවා හැම දෙනාටම තෙරුවන් සරණයි සාධූ සාධෝසාතුූ ඒයාශිර්වාදයත් බොම සතුටින් හිත්ති දරගෙන අපි සිටනි තරසපුුව ො න ලි ට ල ඩ ටහන නැවතහන්න තව බහෝ ෙක්කේ සඳහ යොම කරවන්න ඒරි ොමත් කරමිනුයි ෙසැම්බර් තිස්වවෙනිද රුවන් ලි මහසෑ අියසති නැවතත් මයාසිරි මත් පින්කම අත්විදින්නට ඔබටාරාධනා කරමින්. අද සිටනෙ තසපුව නිමාවට පත් කරන්නේ හැමදින ට ෙරවන් සරණයි.